අපේ පොලිසියේ CID ආරවින්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පති රවි සනවිරත්න මහත්මයා සමඟ සාකච්ඡා කරා දුරකථනයෙන්. ඒ වගේම ඒ CID ආරවින්න අධ්‍යක්ෂක ශානි අබේසේකර මහත්මයා සමඟ සාකච්ඡා කරා. ඒගේ ප්‍රශ්න එකයි තිබුණේ. ඇයි නියෝජ්‍ය පොලිස් පතිතුමනි නැත්නම් ඇයි අධ්‍යක්ෂතුමනි මේ රිසල් පදුති රැමැත්තුමා නැත්නම් මේ අසත්සාලි ආණ්ඩකාරතුමා නැත්නම් මේ ඉස්මුල් ආණ්ඩකාරතුමාට විරුද්ධව කටයුතු කරන්න නැහැ කියලා චෝදනා එල්ල වෙනවා ඔබලාට. කට උත්තර ගත්ත නැහැ කියලා චෝදනා එල්ල වෙනවා ඔබලාට. මොකද කියන උත්තර කියලා ඇහුවා. ඒ දෙන්නා මට කිව්වා විශේෂයෙන්ම ඍජුව මේ විමර්ශන වලට බාරව ඉන්න ශානි අබේසේකර අධ්‍යක්ෂ CID අධ්‍යක්ෂමට කිව්වා එමැතුමා අපිට එක එකන ඇවිල්ලා ලියකියවිලි බාර දීලා යනවා එච්චරයි. එතුමාලම් එළියට වෙලා මාධ්‍යයට කියන අර අපරාධ පිළිබඳව කිසිම ඔප්පු කරන්නට සාක්ෂිය අපිට ලබා දීලා නැහැ කියලා. ඒ සාක්ෂි නැතුව හොයාකරන දේ අයව අපි කැඳවන්නේ මෙතනට. හොයාකරන දේ ඒව අත්තරට ගන්නෙ. වරන්ට් එකක් නැතුව කොහොමද කරන්න කියලා අහනවා මට ප්‍රශ්නේ. එහෙම කරන්න ගියා නම් අපි කියන්නේ එතුමාල කියනවා CID නිලධාරි වරුන් හමාරෙ වැටෙනවා කියලා කියනවා. චාර්ජ් ෂීට් එකට මොන දෙන්න වෙලා කියලා කියනවා. එනිසා කරුණා කරලා මට ඉල්ලීමක් කරා. කරුණා කරලා එතුමා එළියට කියලා කියන්න. රිසාඩ් එමැතුමාට විරුද්ධව අසාසාලි ආණ්ඩකාරයට විරුද්ධව නැත්නම් මේ ඉස්පුල් ආණ්ඩකාරයට විරුද්ධව එන කාට විරුද්ධවත් හරි අපරාධ චෝදනා තිබුණා නම් ඔප්පු කරන චෝදනා තිබුණා නම් තියන්න ඕනේ නේ. එහෙම කියෙමනේ කියා කතා කරන්නේ කොල්ලන්. එහෙමනම් කරුණා කරලා වැවිලා ඔප්පු කරලා දෙන්න. බාර දෙන්න. එතකොට අපි තප්පරයකුත් අපි සම්බන්ධව ප්‍රමාදයක් නැතුව වහාම ක්‍රියාත්මක වෙන්නම් කියලා දිනවා. මේක මම ඔබලගේ මාධ්‍ය අරහා මේ තියෙන මාධ්‍ය අරහා මම රටට කියන්න කැමති. මොකද දැන් බලන්න එක පැත්තකින් අපේ ස්වාමීන් වහන්සේ මහනුවරේ උපවාසය කරගෙන යනවා. පාර්ලිමේන්තු සිලෙක්ට් කමිටි විමර්ශන පවත්වනවා. ඒ වගේ පාර්ලිමේන්තුව නෝ කන්ෆිඩන්ස් මෝෂන් එකක් විශාල බංග යෝජනාවකට අපි ලැස්ති වෙනවා. ඔක්කොම හරි. නමුත් ද මේක අපරාධයක් වෙලා තිබුණා නම් අන්තවාදයන්ට ත්‍රස්තවාදයන්ට ISIS කාරයන්ට වාබ්වාදී කාරයන්ට බෝම්බ ලබා දෙන්නට බෝම්බ තබන්නට මිනිස්සු මරන්නට උදව් කරලා තිබුණා නම් ඒ කවුරුවත් ඇරි අත්තරද ගන්න ඕන. අපි නීති යටතේ දන්න ලබා දෙන්න ඕන. ඒක වචන දෙකක් නෙවෙයි තර්කයක් නෑ. නමුත් මේ කියන අය චෝදනා කරන අය ඒ වගේ අපරාධ කරලා තියෙනවද කියලා තවද ඔප්පු වෙලා නැහැ. කද කරන්නේ එකට තියෙන. ඉතින් මේ නිසා ඔප්පු කරන්න බැරි චෝදනා ටිකක් දේශපාලන වශයෙන් කියලා මේ මං කියන්නේ මේ රටේ දැන් රට පුරාම ලෙඟිටලා එලිට ඇවිල්ලා මහපාර මේ පෙළපාලි ගිහිල්ලා උද්ඝෝෂණ කරන අයට කියන්නේ. ඒ වගේ විපක්ෂයේ ඉන්න മന്ത്രിවරුන්ට කියන්නේ. විපක්ෂ മന്ത്രിවරු කෑ ගන්නවා කතා කරනවා. මම අභියෝගයක් එල්ල කරන්න කැමති. දෙන්න නැතුව නිකම් මාධ්‍ය සම්දර්ශන කරන්න එපා. මාධ්‍ය වල කරුණාකර ඉල්ලීමක් කරන්න කැමති. සම්දර්ශන කරන්න ඉඩ දෙන්න එපා. මේ මගේ කතාව දාන්න පුළුවන් නම්. මගේ කතාව දාන්න. මේ කියන්නේ ඔක්කොම දාන්න මම කතාව දාන්න මම කිව්වා කියලා දාන්න අපිට ඕන මේ රටේ නීතිය කඩලා ත්‍රස්තවාද උදව් උපකාර කරලා තිබුණා නම් කවුරුණත් වර්කමන්නේ ඒක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව වේවා රට විකාශනයේ අගමැතිව වේවා මනෝ ගණේෂ් නැමැතිවරේ වේවා රිසාඩ් වේවා සත් වේවා නැත්තම් ඉස්පුල්ල වේවා කවුරුණත් කමන්නේ අත්වර ගන්න ඒ තරමට පොලිසිය නිදහස් ලබා දීලා තියෙනවා අපි නීතිය පාලනය ලබා දීලා තියෙනවා මේ රටට අපිට ගන්න බෑ ඒක අපේ රටේ ජයග්‍රහණය ඒක ඒ නිසා මේක පසුගිය රට නෙවෙයි. පසුගිය කාලේ ඉතිරිච්ච රට නෙවෙයි. අර පොලිසිය බලවම් කරන්නේ, පැමිණිලි කරන්නේ. එමෙන්නේ නැහැ. තවත් තැනක් තුමා කිව්වා. විජේතාස රාජපක්ෂ කියන ඊට පැමිණිවරයා. කලරට පෙළ ඇවිල්ලා කියලා තිබුණා. මොකද අර වනාත විල්ලු වල අත්තරට අරගෙන පසුව පොලිසිය ඉඳස් කරපු අය දෙන්න තමයි අර සංග්‍රිලා හෝටලේ වනාගෙන මර බෝම්බකාරයෝ කියලා කිව්වා. මට CID වලින් දැන් කිව්වේ. දැන් කිව්වේ. නැන්නම් ඒක විජේ රාජපක්ෂ මහත්මයා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක කිව්වලු. දැන් ඒ දියස් කරපු දෙන්නම ඉදස් කර කොන්දේසියෝ ඉදස් වෙලා තියෙන්නේ. මොකද කොන්දේසිය? ඒව සෙනසුරාදම ඇවිල්ලා පොලිසියට ඇවිල්ලා අසන්තිමල යන්න ඕන. දැන් එමුදාම අසන්තිමල යනවලු. දැන් ගියේ සෙනසුරාදත් අසන්තිමල කියලා තියෙනේ ඒගොල්ලන්. එතකොට විජේදාස මහත්මයා කියන අර මරාගෙන මරන බෝම්බකාරයෝ මැරිච්ච අය ඇවිල්ලා කොහොමද මේ පොලිසියට ඇවිල්ලා අසන්තිමල යන්නේ? ඉතින් මේ වගේ මහත්යරල කතා කරනකට වාග්කීමක් තියන්න ඕන අපිට කාටද?